ඊදිනේ අපි දැක්කා ජනාධිපතිතුමාගේ වැෑශීර්ෂයේ යටතේ විශේෂයෙන්ම කොමිෂන් සභා පිළිබඳව කොමිෂන් සභාවල වැෑශීර්ෂ පිළිබඳව සාකච්ඡා කෙරුණා. අපි රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ ඉස්සර අයවැය හදනකොට නැත්නම් ඉතිහාසයේ අයවැය හදනකොට මේවට අය කෙරුණේ සහ වැය සඳහා යොදා ගන්න ඔක්කොම රජයන් වලට රාජ්‍ය ව්‍යාපාරද ඉස්කාගාර සංස්ථාව කැලලි ටයර් වානේ සංස්ථාව මේ වගේ දේවල් තිබුණා රජයට ආදායම් ලැබෙන එයා ලංකාවක. එතකොට මේ වගේ ලැබෙන රාජ්‍ය ආදායමුත් මේ වැය ශීර්ෂයන් වලට වැය කරනවා. අද මේ වැය ශීර්ෂ වලට වැය කරන්න සල්ලි අය කරන්න 100%ක්ම මේ රටේ ජනතාව නැත්නම් බදු ගෙවන ජනතාවගේ. එතකොට අද මේ රටේ ජනතාවගේ බදු ඉහට උඩින් නගලා තියෙනවා. හැබැයි අපිත් ඇතුළු අපි ඒකට සහය දුන්නේ නැහැ. නමුත් මේ බදු වැඩි කරන්නේ ඩියුටි ෆ්‍රී වාහන 225ක යන අය අහිංසක ජනතාවට ගන්න තියෙන වැගන්නාරගේ බදු දැන් 135 දක්වා වැඩි කරලා තියෙනවා. එතනින් එහාට ගියාම අපේ ඉන්ධන දීමනාව අපිට දෙන්නේ ලීටර් ගණන් වලින් කොච්චර වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ ලීටර් ගානට සල්ලි ගෙවනවා. හැබැයි ජනතාවගේ අපි අර දින 50කේ තුන් පාරක් තෙල් මිල අඩු කෙරුවේ ජනතාවට සහනයක්. දැන් මේ දවස් කීපයට තුන් පාරක් තෙල් මිල වැඩි කෙරුවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225 ප්‍රශ්නයක් නැහැ. මොකද ලීටර් ගානෙන් උයි ගෙවන්නේ වැඩි වෙන්න දීමනාව වැඩි වෙනවා. හැබැයි අපිව මෙතෙන්ට පත් කරන්න ඡන්ද දෙන ජනතාවට අද පෙට්‍රල් ගහ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. හොඳ නැහැ කියමින් අරක්කු වල මිල වැඩි කරනවා, සිගරට් වල මිල වැඩි කරනවා. හොඳ නැත්තම් එහෙනම් තහනම් කරලා දැම්ම නම් ඉවරයිනේ. අද අරක්කු බෝතලයක මිල රුපියල් 1800 2000ට වැඩිය ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට 800ක අරක්කු බොනකොට 1000ක බදු බොන්නත් ඕනේ. සිගරට් එකක මිල රුපියල් මං හිතන්නේ 10ක් වෙන්නේ නැහැ. සිගරට් එකක් බොනකොට රුපියල් 60ක බදු බොන්න ඕනේ. එනිසා සිගරට් බීලා ලෙඩ හැදෙන එක කෙසේ වෙතත් මේ රටේ මිනිසුන්ට බදු බීලා ලෙඩක් හැදෙයිද කියන එක පිළිබඳව පිළිකාවක් හැදෙයිද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. එනිසා කාබන් බද්ද අපි දැක්කා වාහනවලට ගේනකොට වෙනම බද්දක් ගන්නවා. මේක නිෂ්පාදනය කරන ජපානයේ කොම්පැනියටවත් ලංකාවේ ආණ්ඩුවට තියෙන ලාභේ නැහැ වාහනෙක.